SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. සියයට 80ක ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරි තරග වටේට සුදුසුකම් ලබනවා. මෙවර වරුව වෙනස් වෙලා තින්නේ. ඔව්. හරි. දෙපත්ත බැලුවනේ. එන්නම දීලා නැහැ. මේ පාර කොහොමද ඒක වෙනස් වුනේ? නිරෝෂත් එක්කනේ කොහොමත් කතා කරන්න අවශ්‍ය.
ඇයි නිරෝෂා කලින් ගැයීමට ඔබේ මනාපය නොලැබි මේ ගායනයට ලැබෙන්නේ? බග්‍රගේ ගායනය ඇහුවම ආඩුපාඩු නැතුව නෙමෙයි අඩුපාඩු තියෙන ඔබගේ ශෘතියේ ගැටලු කීපයක් තියෙන ගීත පුරාවටම තියෙනවා. හැබැයි ඔබ මේ ගීතය ජීවමාන කරා කියලා තමයි මට හිතෙන්නේ. මේ ගීතය තුළ ඔබ සම්පූර්ණයෙන්ම ජීවත් වුණා. ඒ ඔබගේ ඒ හඬ අපේ අපිට කපුගේ මහත්තයාව කපුගේ ගුණදාස කපුගේ අපේ ප්‍රවීණ අපේ ශිල්පියාව ගායන ශිල්පියාව ගායන වේදියාව අපිට මතක් කරනා මතක් කරා සහ සම්පූර්ණයෙන්ම ඔබ ඔහු ආරුඪ කරගෙන හිටියා. ඒ වගේම ඔබ ජීවත් වුණා කියලා තමයි මට හිතෙන්නේ. හැම වචනේ වචනෙටම හැම වචනයක් ඇතුළේම ඔබ ජීවත් වුණා. මට මං කියන්නේ එතකොට සමහර වෙලාවට අපිට අඩුපාඩු දැනෙන්නේ නැහැ. අඩුපාඩු වලට වැඩිය ඔබගේ ගායනය ඔබ කොහොමද ප්‍රකාශනය කියන එක විතරයි වැදගත් වෙන්නේ. ඉතින් මට හිතෙනවා අංජලි ගේ ගායනය මට මම දකින්නේ වෙන විදිහකට. හැබැයි අංජ මට හිතෙනවා බග්‍රගේ අඩුපාඩු තිබ්බත් මට ඔබට දෙන්න හිතුනේ මගේ ලකුණු හත. ඇත්තටම ඔබ ජීවත් වුණා. හැම වචනයක් තුළම ඔබ ජීවත් වුණා. ඒ කියන්නේ සමහර වෙලාවට අපි ඇත්තටම කලිනුත් අපි කතා වෙලා තියෙන මේ 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 වගේම තැන්වලදී තාක්ෂණික කාරණා සමහර වෙලාවට අපිට අමතක කරන්න සිද්ධ කරන්න පුළුවන්. ගායකයාට තනකරුවට හෝ තරඟකාරීනි තමගේ ගායන විලාශය සහ ඒ හැඟීම ඊට වඩා අතික්‍රමණය කරන වෙලාවක් වෙලාවක් තමයි මම හිතන්නේ බග්‍රාද ඔබ ඔබට ලැබිච්ච මේ සියලු දේවල්. ශිහාන් අද මේ ගායනා දෙකෙන් ඔබේ හදවත වැඩිය සොරාගත්තේ අංජලිගේ ගායනයද පාලිගේ ගායනයද? මං ඒකට මේ මේ වෙලාවේ උත්තරයක් නොදී ඉන්නම් සාරංග. ඇත්තමයි දෙන්නේ නැහැ ඒකට උත්තරයක්. මේ හේතුවත් කියන්න ඕනේ නැහැ. උත්තරයක් දෙන්නේ නැහැ මම. ජයග්‍රහණේ විතරක් සමරමු සාරංග. බග්‍රා ස්ටේජ් එකේ සින්දු කියද්දි මම ඊළඟ පෝලිමේ මම ගායකයෙක් විදිහට ඉඳලා තියෙනවා. එතකොට බග්‍රාව මම වේදිකාවේ අපි එකම ජොබ් එක කරලා තියෙනවා. එතකොට අද දවසේ මේ ජයග්‍රහණේ ඇතුලේ ලොකු ජනතා කැමැත්තක් බග්‍රාට ලැබුණා. ඉතාම ඉහළ කැමැත්තක්. එතකොට ඒකට පොර කාලා ඒක ඇතුලේ පීනලා ජය ගන්න ඕනේ නැහැ. අද මෙතනදී මම සතුටු වෙනවා බග්‍රා මේ ජයග්‍රහණය ගැන හදවතින්ම. අපි අඩුපාඩු තියෙනවා නම් අපි කලින් හම්බුණා වගේම මේක ඇතුලේ කතා කරගෙන ඉදිරියට යන්න පුළුවන්. සුබපතන. ඔබ අංජලීට සමුදෙන්නේ කොහමද අද? අංජලිය අංජලි වෙන ඇහැක් තියෙන දරුවෙක්. ඒක මම දැක්කා. ඇය ඇහෙන් කතා කරන ඇය ඡායාරූප ශිල්පිනියක් වෙන්නේ නැති කියලා මම හිතනවා. මම දන්නේ නැහැ ඇයගෙන. ඇයව මම කලින් අඳුරන්නේ නැහැ. බග්‍රා වගේ. ලෙන්ස් එකක් ඇතුලෙන් අංජලි බලද්දි පේන දෙයයි අපේ නේකඩ් අයි එකෙන් අපි අපේ පීවි ඇහෙන් බලන දෙයයි අතර ලොකු වෙනසක් තියෙනවා. ඒ දේ තමයි සිද්ධ වුනේ. අංජලි ඔයා හරි හැඩට හිතන කෙනෙක් කියලා මම හිතනවා. ඉතින් එහෙම ඇහක් තියෙන කෙනෙක්ට තමන්ගේ අඩුපාඩු ටික තව පොඩ්ඩක් අඩු කරගෙන මේ ශේෂ්ත්‍රයේ ගීතයකින් තමන්ගේ කියලා නිර්මාණකින් එන්න පුළුවන් නම් මම හිතනවා ඇයට හොඳ ගමනක් තියේවි. මොකද කලාව ඇතුලේ හොඳ ඇහක් තියෙන නිසා. සුබපතනවා අංජලි. විෂය මොකක් වුණත් කරන දේ පරිස්සමෙන් කරන්න. ඔබ දැන් කරන විෂය වේවා කලාව වේවා ඉගෙන ගන්න ඇසුරු කරන්න තමන්ට වඩා දන්න කියන මිනිස්සුන්ව නොදන්න දේ නිශ්ශබ්දව අහගෙන ඉන්න. එතකොට වාතම් පොඩි පොඩි. එතකොට ඔයාගේ හරි වයසෙද්දී ඔයාට හරි දේවල් ටික තෝරලා බේරලා මම ගන්න ඕන මේක නොගන්න ඕන මේක කියන එක. හැම වෙලාවෙම පීවි ඇහැයි ලෙන්ස් එකකින් පස්සේ පේන දේ අතර වෙනස හරියට අවධානයෙන් ඉන්න. God bless you. අංජලි.